භාවනාව කරන ප්‍රධාන ක්‍රම දෙකක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවා. ඒ තමයි දිසා වශයෙන් මෛත්‍රී වඩන එක ක්‍රමයකුත්, ඒකට කියන අප්‍රමාණ චේතෝ විමුක්ති. ඊළඟට ප්‍රමාණයක් අරගෙන ප්‍රමාණ විශාල කර කර මෛත්‍රී වඩන, ඒකට කියන මහඟත චේතෝ විමුක්ති. සරලව ඔබට කියලා දෙන්න, අපි භාවනා කරනකොට, මෛත්‍රී භාවනාව කරනකොට සාමාන්‍යයෙන් පටන් ගන්නෙ තමන්ගේ. අපි ඉස්සල්ලාම තමන්ට මෛත්‍රී වඩන්න. හොඳට ඉස්සල්ලා තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව සිහි කරලා, ඔබට පුළුවන් තමන්ගේ හිස් මුදුනේ ඉඳන් පාදාන්ති දක්වා හොඳට ඉරියව්ව සිහි කරලා ඉස්සල්ලා තමන්ට මෛත්‍රී වඩන. මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, වෛර නැත්තෝ වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඉරිසියා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වෙම්වා, සුවපත් වෙම්වා, සුවපත් වෙම්වා කියලා හොඳට තමන්ට මෛත්‍රී කරන. තමන්ගේ මුළු ශරීරෙම අරමුණු කරගෙන මෛත්‍රී වඩනවා. මතක තියාගන්න පින අතර අග්‍රම පින මෛත්‍රී. ඊට පස්සේ ඒ විදිහටම යා අරමුණු කරනවා. අපි හිතමු උතුරු දිසාව. මේ උතුරු දිසාවේ ඉන්න සෑම සත්වයෙක්ම, ඇසට පෙනෙන නොපෙනෙන, අහසේ පොළොවේ ජලයේ ඉන්න, පා ඇති පා නැති, ඊන ප්‍රනීත දුර ළඟ, ඔය හැම සත්වයෙක්ම උතුරු දිසාව අරමුණු කරගත් සෑම සත්වයෙක්ම නිදුක්කෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්ත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඔය විදිහට උතුරු දිසාව හිතෙන් අරමුණු කරගෙන හොඳට මෛත්‍රී වඩන. ටික වෙලාවක්, විනාඩි 5ක් විතර, ඊට පස්සේ හිත යොමු කරනවා උතුරු අනු දිසාවට. මේ උතුරු අනු දිසාව ඇසුරු කරගෙන ඉන්න සෑම සත්වයෙක්මත් මම වගේම නිදුක්කෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, නැවත නැවත හිතනවා. හිත වෙන අරමුණු වල දුවන්න දෙන්නේ. ඊළඟට නැගිනහිර දිසාව, නැගිනහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව, උඩ දිසාව, යට දිසාව, ඔය දස දිසාවටම දිසා වශයෙන් හොඳට මෛත්‍රී වඩන. ඔය භාවනාවට කියන්නේ අප්‍රමාණ චේතෝ විමුක්ති. මොකද ප්‍රමාණයක් සීමා කරන්න බැරි මෛත්‍රිය. උතුරු දිසාව කියලා ගත්තොත් අනන්තයට විහිදෙනවා, සීමා කරන්න බෑ. දස දිසාවට මෛත්‍රී වඩන. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා, බලන්න මේ උපමාව. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, අහස උසට දානි කන්දක් ගොඩ ගහලා දුගී මගේ යාචකයන්ට දන් දෙනවා. විශාල පිනක්. හැබැයි කෙනෙක් බතක් ඉදෙන තරම් වෙලාවක් මෛත්‍රී සිත වඩනවා, හිත එකඟ කරගෙන මෛත්‍රී සමාධියම වඩනවා, ඒ කර සියල්ලට වඩා ආනිසංස බලවත් කියෝ, පින බලවත්, මෛත්‍රී පින. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ, කෙනෙක් ගංගානං ගගේ එහා කෙරවල ඉඳන් මෙහා කෙරවලට දුගී මගේ යාචකයන්ට දන්සැලක් දාලා මග දිගට දන් දෙනවා, අඬ බෙර ගගහා මිනිස්සු රැස් කර කර දන් දෙනවා, විශාල පිනක්. තව කෙනෙක් එළ දෙනෙකුගේ කිරි දෝන තරම් වෙලාවක්, ඒකත් විනාඩි 10ක් 15ක්, පැයභාගයක් කියලා හිතන්, එළ දෙනෙක්ගේ කිරි දෝන තරම් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩන, මෛත්‍රිය වඩන, ඒක අර සියල්ලට වඩා පිනක් කියනවා. ඒ නිසා මතක තියාගන්න, ඔබ මෛත්‍රී භාවනාව පුරුදු කරගත්තොත් එදිනෙදා ඔබේ ජීවිතය තුළ නිින්ද යන්න කලින් පැයභාගයක් වෙන්න පුළුවන්. එක්ක උදේ පාන්දර නැගිටලා දවස ගානේ මේ පුංචි භාවනාව පුරුදු කරගන්න. ඔබටම ටික කාලයක් යනකොට තේරෙයි මේකේ ආනිසංස මොනතරම් පිනක්ද, මොනතරම් වටිනා පුණ්‍ය ශක්තියක් තමන්ගේ ජීවිතේ රැස් වෙනවද කියලා.